සුරින්දුනි කතරගම 2022 ඓතිහාසික රුහුණු මාගම් පොතුවේ මහා සංස්කෘතික පෙළහර මෙලෙසින් ආරම්භ වෙලා තියදී අද මේ පෙරහැර වේදි සංචාරය කරන 12 වන දිනය. මේ 12 වන දින වෙන විට ශ්‍රී ලංකීය නන්දෙස නියෝජනය කරන බොහෝ බැතිමතුන් පිරිසක් මේ උතුම් ස්ථානයේ වැඳපුදා ගන්නට ඒ කතරගම දිවි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට මේ උතුම් පුණ්‍ය භූමියට පැමිණ ආකාරය අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ස්ථානයේ ඇසෙන්නේ සාදුනාදීන්. ඒ වගේම මේ ස්ථානයේ ඇසෙන්නේ අරෝහරා කියන නව මේ හඬනාදයන්. මේ සියල්ල එකට මැදි වෙලා තියෙද්දී මේ මොහොතේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මිය. ආයිබන් ඔබතුමියට. අතන මේ ඔබතුමින් දැනගන්නට කැමති මේ දින මේ මහා සංස්කෘතික පෙළහරක් මෙවැනි සංස්කෘතික පෙළහරකට සම්බන්ධ වීම ගැන ඔබතුමිය අදහස දැනගන්නට කැමති. ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදියට අපිට ආදි කාලේ ඉඳලම තියෙන පෙරහැරක් සහ සාම්ප්‍රදායික වත්පිළිවෙත් තියෙන තැනක් තමයි කතරගම දේවාලය. මම දකුණේ කාන්තාවක් විදියට සෑමදාම සෑම පෙරහැරකටම මම ඇවිල්ලා වේලාසනින් පුද පූජා පඬුරු දීලා අපි මේ දුෂ්කර හෝ අපි ඉඳලා මේ ආශිර්වාදය ලබා ගන්නවා. ප්‍රධානම කාරණේ තමයි මේ වකවානුව තුළදී මේ දුර්භික්ෂයක් ඇවිල්ලා නොයෙක් නොයෙක් ආකාරයේ කරදර අගාධයට වැටෙන අපේ රට බේරා ගැනීම සඳහා වෙන්න ඕනේ මේ නිලමතුමාලා මේ කාර්ය මණ්ඩලය සියලු දෙනාම එක හා සමානව එකතු වෙලා මේ කරන පුද පූජාව බෙහෙවින්ම මේ වෙලාවේ ලොකුම ආශිර්වාදයක් වෙනවා. ඒත් එක්කම මං කලාකාරයක් විදියට මගේ හදවතේ මේ වෙලාවේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපේ ලොකුම මොළකරු ජැක්සන් ඇන්තනි මහත්මයා ඔහු වෙනුවෙන් මං යැද්දා දෙවියන්ට අපිට ආපහු ඔහු ලබා දෙන්න කියලා. ඒ අපේ සියලුම දේවල් මං දන්න තරමට මගේ අත්දැකීම් තුලින් සියලුම කාරණා ඉෂ්ට වෙන තැනක් තමයි මේ කතරගම පුදපුයිම. එනිසා මං දන්න මේ ලොකු ඔක්කොම බැතිමතුන් පිරිවරාගෙන මේ සෙල්ලමකට එනව නෙවෙයි අවුරුදු ගාණක් අවුරුද්ද තුලාවටම දුක් විඳලා හම්බ කරන සොච්චම් මුදල හරි අරගෙන පූජාවක් අරගෙන මෙතනට එන්නේ ලේසිපාසු ආශිර්වාදයක් ලබා ගන්න නෙමෙයි. මං හිතන්නේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ ආශිර්වාදය මේ පෙරහරවල වලින් ලැබෙන ආශිර්වාදය මේ දුක් විඳින නටන කරන දරු දැරියන් මේ අලි අත්තුපා සියලු දෙනාටම ආශිර්වාද වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම ඒ වගේම මේ ඔබතුමින් දැන් දැනගන්න කැමති මේ තියෙන සංස්කෘතික පෙළහරක් බව මම මුලින්ම කිව්වා. ඒ කියන්නේ මේ අපේ සංස්කෘතියත් එක්ක කරන ගනුදෙනුවක්. ඉතින් මේ අපේ යටගියාවත හරි අපූර්වට මේ වර්තමානයේ තුල පිස්මතු කරලා තියෙන මේ පෙරහැර මංගල්‍යයක් ඇතුළෙන් මේ අපි බලන් ඉන්න VTV නාලිකාව නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙද්දී අප බලන් ඉන්න සිනු ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙන පණිවිඩයක් ඇති. ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙන පණිවිඩේ තමයි ඇත්තරම මේ නැටුම් ගැයුම් වැයුම් සාම්ප්‍රදායික සිරිත් විරිත් සියලු දේ ඒකරාශී කරමින් මේ පෙන්නුම් කරන්නේ අපේ පුරාණ දේවල් සියලු දේවල්. ඒත් එක්කම ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. මං දන්නවා හැම වටිනා අවස්ථාවකදීම හැම තැනම කොයි හරි සැඟවිලා ඉන්න කට්ටියක් තමයි ඔය ඇත්තෝ. ඔයගලන්ට ගොඩාක් පිනක් වෙනවා මේක මේ ප්‍රචාරය කිරීම ගැන. ඇත්තෙන්ම මං කියනවා මෙන්න මේ ප්‍රචාරය ගොඩක් වටිනවා ඔයාලට. මොකද අපිට හැමදාම ඔයගොල්ලෝ අපිට අපේ පිටිපස්සෙන් ඉඳගෙන අපිව ධර්මත් කරන VTV ආයතනයටත් ගොඩාක් පිං. මොකද මේක ප්‍රචාරය කරලා මිනිස්සු දැනුවත් කරලා අපේ මිනිසුන්ව දැනුවත් කරලා මේ පෙරහැර මංගල්‍යයේ සෙල්ලමක් කියලා හිතන්නේ නැහැ ලස්සනයි කියලා හැඩයි කියලා අපි ඔක්කොම බලනවා තමයි. හැබැයි මේක ඇතුළේ සාම්ප්‍රදායික වත්පිළිවෙත් සියලු දේ බෙහෙවින්ම තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ ආශිර්වාදය ලැබෙන්නේ. ඒක හිතේ තියාගෙන මේ බැතිමත්තු මේ දොරෙන් ඇතුළට ඇවිල්ලා මේ ආශිර්වාදය ලබා ගන්නව නම් මං අත්දැකීම් තුලින් කියනවා මට ඒක හිමි වෙලා තියෙනවා. ඒ නිසා මං සියලු ඇත්තන්ටම සියම ලෝකවාසීන්ටම ආශිර්වාදයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. එතන බොහොම ස්තුතියි ඔබතුමිට. ඔබතුමියටත් උතුම් කතරගම දෙවි හාමුදුරන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබට මතක් කරන්නේ මේ ස්ථානය ඒ කතරගම දෙවිඳුන් වහන්සේ ජීවමාන වෙන භූමියක්. මේ ස්ථානයේ හාස්කම් වලින් පිරිපුන් වෙච්ච භූමියක්. ඒ නිසා මේ හාස්කම් වලින් පිරිපුන් වෙච්ච ඒ උන්වහන්සේ ජීවමාන වන භූමියේ සිට අපි සූදානම් මේ සියලු සජීවී තොරතුරු ඔබ වෙනුවෙන් ගෙනෙන්නට. ඒ වගේම අද රාත්‍රියේදී මේ වීදි සංචාරය කරන පෙරහැරත් ඔබ වෙනුවෙන් සජීවී රූදසුන් ගෙනෙන්නට VTV නාලිකාව සූදානම් වේවා මතක් කරමින් අපි මදකට ඔබෙන් සමු ගන්නවා. සියලු දෙනාටම උතුම් කතරගම දිව්‍ය රාජ උත්තමයන් වහන්සේගේ පිහිට ලැබේවා.